පරිසරය සුරැකීමේ දැවැන්ත මෙහෙයුම අපි ඊයේ දින ආරම්භ කළා. අද අපි තවත් මේ පරිසරය සුරැකීමේම තවත් එක් අංගයක් වශයෙන් තවත් විශේෂ දෙයක් සිදු කරමින් සිටිනේ. ඒ අනුව මේ අද සිදුවන මෙහෙයුම කොළඹ ආසන්නයේ තිබෙන මේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ, ශුද්ධ පවිත්‍ර කිරීමේ මෙහෙයුමයි අද සිදුවෙන්නේ. ඔබ දකින්න ඇති මේ වෙරළ තීරයේ මොනතරම් කැලි කසල එකතු වෙලා තියෙනවාද කියන කාරණය. ඒ කැලි කසල අතර වැඩිපුරම තිබෙන්නේ මහජනතාව විසින් මේ පරිසරයට එකතු කරපු දේවල්. ඒ අනුව අද පොලිසිය අනෙකුත් සියලුම දෙනාට ආදර්ශයක් පෙන්නුම් කරමින් අද උදෑසන මේ වැඩේ ආරම්භ කළා. ඒ අනුව පොලිස් පාරිසරික ඒකකවල සහ පාරිසරික කොට්ටාශයේ නිලධාරීනුත්, නිලධාරිනියනුත්, පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවනුත්, ඒ වගේම මේ අවට පොලිස් ස්ථානවල නිලධාරීනුත් මේ සියලු දෙනා එක්රැස් වෙලා මේ පවිත්‍රතා වෙරළ තීරයේ පවිත්‍ර කිරීමේ මෙහෙයුම අද උදෑසන ආරම්භ කළා. මෙතෙන්දී නිලධාරීන් 400කට අධික ප්‍රමාණයක්, එක් කණ්ඩායමකට නිලධාරීන් 40ක පමණ ප්‍රමාණයක් ඇතුළත් වනසේ කණ්ඩායම් 11කට බෙදලා එක් කණ්ඩායමකට මීටර් 500ක දුරක් වෙරළ තීරය පවිත්‍ර කිරීම සඳහා බාර දුන්නා. ඒ අනුව මේ කණ්ඩායම් 11ම ආසන්න වශයෙන් කිලෝමීටර් 6කට පමණ ආසන්න දුරක් පවිත්‍ර කිරීම අද සිදු වෙනවා. ඊටත් අමතරව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස දෙස සිට මේ වැල්ලවත්ත දෙසට තවත් නිලධාරීන් 250කට අධික ප්‍රමාණයක් මේ ආකාරයටම වෙරළ තීරයේ සුද්ධ පවිත්‍ර කරමින් මේ කොළඹ දෙසට පැමිණෙමින් සිටිනවා. අද මේ කාර්ය සිදුවෙන්නේ පොලිස්පති CD වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය සහ ප්‍රධානත්වයෙන්, අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත, ආරක්ෂක ලේකම්තුමාගේ අධීක්ෂණය මත මේ කටයුතු සිදුවෙන්නේ. අපි මහජනතාවගෙන් අපි නැවත නැවතත් ඉල්ලා සිටින්නේ නීති ගණනාවක් තිබෙනවා පරිසරය ආරක්ෂා කිරීමට අදාළව. නමුත් අපි මූලිකව බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ආදර්ශ සැපයීමෙන්, මහජනතාව දැනුවත් කිරීමෙන්, ඒ වගේම මහජනතාවත් සමග එක්ව එකතු වෙලා වැඩ කිරීමෙන් මේ පරිසරය ආරක්ෂා කර ගැනීමයි. නිසා අපි නැවතත් ඉල්ලා සිටිනවා මෙලෙස කැලි කසල එකතු කරන්න එපා, සමාජ පරිසරයට එකතු කරන්න එපා, ඒවා කැලි කසල බැහැර කළ කරන ස්ථානවලට, ඒ ස්ථානවලට පමණක් ඒවා යොමු කරන්න, මේ පරිසරය සුරක්ෂිත කරන්න අපි සියලු දෙනාටම සහාය වෙන්න, අපි සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන මේ ක්‍රියාව කරමු කියලා නැවතත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.